දැන් අපි IMF එකඟතා ඉදිරියට ගිහිල්ලා අපි වාර්ෂික කිහිපයක් ඔවුන්ගේ ණය ආධාරය ලබාගෙන ඉස්සරහට යනවා. දැන් ඊගාවට අපිට ලැබෙන්න තියෙන මේ අවුරුද්දේ අන්තිමට. ඒ ගැන විමර්ශනය වෙන්නේ ඔක්තෝබර් මාසේ. යම් අයෙක් කියනවා නම් අපි ආපු ගාම වෙනස් කරනවා කියලා. එන්නේ නැහැ. නමුත් ඒ මතය අනුව ගිවිසුමක් වෙනස් කරොත් විශාල කාලයක් යනවා ඒක නැවත ගිවිසුම් ගත වෙලා යථා තත්ත්වයටපත් වෙලා ඒක අවබෝධ කරගෙන යන්න. ඒ කියන්නේ ඊගා වාර්ෂිකය අපිට ලැබෙන්නේ නැහැ. ඊළඟ වාර්ෂිකය ලැබෙන්නේ නැහැ කියන්නේ ආයෙත් අපි අර හිටපු 2022 මැද්ද හිටපු තැනට තෙල් පෝලිම, ගෑස් පෝලිම අපහු යන්න පුළුවන්. ඉතින් කවුරු හරි ඒක නම් උන්ගේ පරමාර්ථය මේ රට නැවතත් එතනට ඇදලා දාන්න නම් ප්‍රශ්නයක් නැහැ. ජනතාවක තේරුම් ගන්න ඕනේ. ඒ වගේම කවුරු හරි කියනවා නම් මේ ආපුහාම මේක වෙනස් කරනවා, ආපු ගාම සහන දෙනවා කියලා, මාසිකින් සහන දෙනවා කියලා. පුළුවන් ශ්‍රී ලංකා. ඒක තමයි මේ දිනවල කියන්න පුළුවන් ලොකුම බොරුව. එහෙම කරන්න බෑ. මේක ඊට වඩා එහාගේ පළල් එකඟතාවයක් ගිවිසුමක් ඒක වෙනස් කරන්න ඉතාම සාධාරණ කාලයක් වර්ෂයක් දෙකක් අවශ්‍ය වෙන වැඩක් ගැන තමයි මේ වහාම කරනවා කියලා කියන්නේ. මේක තේරුම් ගන්න. ඇත්තම වෙනස් කරන්න දෙයක් මේකේ නෑ. මොකද මේ කාටවත් වාසි වෙන්න හදපු ගිවිසුමක් නෙවෙයි. මේ රටේ ආර්ථිකය ගොඩදා ගන්න, ලෝකෙත් එක්ක නැවතවතාවක් අපේ තියෙන විශ්වාසය වර්ධනය කරගන්න අපි සාකච්ඡා කරලා අපේ ජනතාවට අඩුම පීඩනය එන විදිහට, පරිම විදිහට ආර්ථිකය උඩට එන විදිහට තමයි මේ එකඟතාව අපි ඇති කරගෙන තියෙන්නේ. ඒක කවුරු හරි කියනවා නම් මේක තමයි ප්‍රශ්නේ, මේක තමයි අද තියෙන ප්‍රධාන ප්‍රශ්නේ. IMF එකඟතාවේ අපි ආපු ගාම මේක වෙනස් කරනවා කියලා ඒක තනි ක්‍රම දේශපාලන කියමනක්.